අනිවාර්යයෙන්ම ජයග්‍රහණය නෙමෙයි මේ ගමන අපි විජයග්‍රහණයක් කරනවා මොකද මේක රට වෙනුවෙන් ආපු ගමනක් වෙන කිසිම දෙයක් නෙමෙයි රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ වෙලාවේ පාට පක්ෂ ભેද අතරලා රට වෙනුවෙන් එකතු වෙන්න මොකද මේ වෙලාවේ වැරදි තීරණයක් ගත්තොත් මේ රටේ ආසාව අතාරින්න වෙනවා මොකද ඒක දැන් අත්විඳ අපි අවුරුදු 4ක් තිස්සේ ඒක අපි අත්විඳිනවා ඒක අපිට දැන් අපේ රට අපිට අහිමි වෙන්න අවසාන මොහොතේ තියෙන්නේ මේ වෙලාවේ රටේ ජනතාව වැරදි තීරණයක් ගත්තොත් එහෙම ආපහු නම් අපිට රටේ ජීවත් වෙන්න හම්බෙන්නේ සල්ලි කාර්යය පිට රට හරි ගිහිලා ජීවත් වෙයි එදා වේල හොයන් කාලා ජීවත් වෙන මිනිහට ජීවත් වෙන්න තියෙන්නේ මේ පොළොව විතරයි ඒක රැක ගන්න නම් අනිවාර්යෙන් මේ ගමන ගෝඨාභය දිනන්න ඕනේ හැමෝගේම හදවත දන්නවා එන්න තියෙන එකම විකල්පය ගෝඨාභය කියලා නමුත් සමහරුන්ගේ අර හදවතේ තියෙනවා අපේ අම්මා දුන්නේත් කොළපාටට තාත්තා දුන්නේත් කොළපාටට ආච්චිලා සීයලා කොළ කියලා නමුත් ඒක නෙමෙයි මේ වෙලාවේදී වෙන්න ඕනේ ඔබට රනිල් ප්‍රේමදාස මෙතුමා තවත් පහසු කරලා දීලා තියෙනවා අලියාව අයින් කරලා හංසයා දීලා ඉස්සර අලියාව දැකලානේ වෙන එකකට කතර ගහන්න අමාරු දැන් ඒකනේ දැන් හංසයා දිහා නබලා පොට්ටුවට ගහන්න ඒක ඔබ මේ දෙන ඡන්දය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මේ ඔබ මේ දෙන ඡන්දය දෙන්නේ අපේ මව් රට වෙනුවෙන් රට බේර ගන්න නම් අනිවාර්යයෙන් රටේ සියලු ජනතාව මේ මොහොතේදී රට වෙනුවෙන් එකතු වෙන්න ඔය පක්ෂ විපක්ෂ ජාති ભેද ආගම් කුල ભેද මේ සියල්ල මතාරින්න මේ වෙලාවේ රට වෙනුවෙන් එකතු වෙන්න මරා ගන්න හරි අපිට එකද ඉඳලා මේ රට ඉතුරු වෙන්න ඕනේ ඒක විහිළුවක් ඒක විහිළුවක් ඒ විහිළුව ගැන අහන්න එපා ඒක අහන්න 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 මේ හරි කලකිරීමක් ලැජ්ජාව මොකද එන්න තියෙන ජනාධිපතිවරේ හිඟන්නේ කතා කරනවා වගේ කතා කරනවා කියන්නේ ඒක විහිළුවක් නේ අපිට ඕනේ හිඟා කර රටක් නෙමෙයි හැමදාම දියුණු වෙමින් පවතින රටක් නෙමෙයි ඉදිරි අනාගතයේ දවසක මේක දියුණු වෙච්ච රටක් කියලා කියන්නයි අපිට ඕනේ එහෙමනම් ඒකට හොඳම විකල්පය ගෝඨාභය එතුමාගේ ප්‍රතිපත්ති මාලාව ඔබට තේරෙන එක චූටියකට හෙව්වා තේරෙනවා නම් ඒක ගැන පුන පුනාලා ගෝඨාද සජිත්ද කියලා අහන්න දෙයක් නැහැ එකෙන්ම ගෝඨා තමයි